මලාගහත්ද කොස්ගහත්ද දෙල්ගහත්ත මොකදද. නෑනෑ සදිිගහත් මීට කලින්ද කලනේ ඔන්න සදිිගහක් ඇදා දැමික අත්තුගෙන හොලබලමුද. මොකද අපේ දරුවන්ට ගොඩාකඩ සඳීදහය මතගෙන නනේද. ඒහහින්දා ඔන්න මාතගීන්න ලේස ප්‍රමයක් කියලද නොහරි. මෙන්න මේ අත්තුවලට නන්තියන. මේ අත් ලෝප අත් හරිද? ල අත් මත්ත කියලලිය.ඉරස මේ තමයි රූපාත්ත.ඉරස මේ ආදේශ අත් මේ ආගම ආගමත්ත මේ ස්වරාත්ත. හර එතකොට දැ සඳිකහ අතුමනවද ලෝපරූප ආදේශාගමසර. ලෝප අත්්‍ය තියෙන්න්න ඕනේ ලෝපහත්තට ඔන්නමන් තුනත් දාඩවා මොනවද. ඔන්න කොල තුනත් දාන්නපැයි ලෝපත්තට ඔන්න මෙතනින් උඩ කොල දෙකයි මේ යටට දාමුණේ ධනිත් කොලේ. ඔන්න මෙතනී අඩත් තාව කොලයයි. හරි මේ ලෝපහත්තේ තියන්නේෙ මොනොත් බලුද. තියෙන්න්නේ පූර්ුව. පර්ව සර ලෝ පූර්ව සර ලෝප කොළය. මෙහා පැත්ති තියන්නේ එහා පැත්ත තියෙන්නේ පරසර ලෝප අන්නේ කොලේ පරස්සර ලෝප මේ යට තියන්නේ මේ මේදික පේනොනනි ස්වර කතාවක් තියනෙ නද. යට තියන්නේ? ගාත්‍රක්ෂර කතාව. ගාත්ත්‍රක්ෂර ලෝප එහෙනං සන්දිිවල අපිටිගෙන ගානතිීෙන් ලෝප සන්දිි නයි පූර්වස්සල ලෝප පරස ලොප, ගාතරක්ෂර ලොපොන් ඒ අත්තිවර. ලෝපත්තිවරයි ඉන්වසයනො රූපත්තට යන්නේද. රූපත්තර යනවා ඔන්න රූපත්්‍යත් කොළ තුනක් තියෙනවා. ඔන්න එකක් මෙන්න තවේකක් මෙන්න තාව එකක්. හරි ඒගත් රූපත්තෙත් ඔන්න පූර්ව රූප පූර් රූප පාර රූප ඒ දෙන්න චුට්ටක් එක වගේ හින්ද උඩට දැම්වා. මෙ චුට්ටකමුදද පහලට දැම්වා තමයි විත්තරූප විත්තරූප එහෙනම් රූපසන්දිි පූරරූප සන්දියය පරරූපසන්දිය විත්තරූපසන්දිය ඔන්න ද හයක්කිවලයි ආදේශ ගහය මොනවද තියන්නේ ආදේශත්ය ආදේශත්්‍යය ඔන්න පුතේ ඔන්න මේ පැත්තර කොලේ මේ පැත්තට කොලයි ද කර බත්තු නොටවා ඒ වගේ ආදේශත්්‍ය සරයක් ආදේශ කරනවා ස්වරාදේශ ජංචනයක් ආදේශ කරනවා ගාත්‍රාදේශ. නැද ඊට පස්සෙ හැබ යනිත් තත්ත්නම් කොල එක එක තියන ආගමත්්‍ය නන්තින් එක කොළයයි ඒ ආගමමතාමයි ආගමසන්දිය. ස්රාත්්‍යෙත් එකොෑනේ ස්රාත්තෙත් එක කොලයයි ඒක තමයි සර සන්ධිය. පතේ සන්ධිදහය පොත්පත්වල තියෙන්නේ ගොඩක් කෙලාවට මිස්ට්‍ර කරලා. එතකොට පුතාලට තේරුම් ගැණටිකක් අමාරුයි. නමුත් මේ විදිහට එකඒ ගොඩට දාල ගත්තහම මතක තියාගන්න හරිව ලේසි.